දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු මේ මට ප්‍රේණ විදිහට ඊටාම සරල ක්‍රමය තමයි 19 වෙනි සංශෝධනය රිපීල් කරලා 19 සම්පූර්ණ එහෙම පරිම අයින් කරා අයින් කරලා අවශ්‍ය කරන ඒ බල ඒ විධායක බලය ජනාධිපතිතුමාට ලබලා දීලා අලුතෙන් අපි නිර්මාණය කරන ව්‍යවස්ථාවට 19 තියෙන හොඳේවත් 17 තියෙන හොඳේවත් 13 තියෙන හොඳේවත් සියල්ලම ඇතුල් කරගත්ත අලුත් ව්‍යවස්ථාවක් රට ගැලපෙන විදිහට හදන එක මට හිතෙන එක තමයි පහසුම ක්‍රමය කියලා ඊළඟට මේ මම දැක්කා විරුද්ධ පක්ෂයේ අය කියනවා මේ අතුරු සම්මත කිරුමෙන් සල්ලි අනුමත කරගන්නවා අනුමත කරගෙන මේක දෙන්නේ පවුලේ අය 4 දෙනෙක්ට කියලා දැන් තියෙන ප්‍රශ්නය පවුලේ අය 4 දෙනෙක්ට යනවද නැද්ද කියන කාරණේ නෙවෙයි මේ රටේ ජනතාව ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශාල ජන වරමක් දුන්නා මේ රටේ ජනාධිපති වෙන්න. ගෝඨාභය මහත්තයා මැතිවරණ ව්‍යාපාරයේ තුල පුන පුනා කිව්වා මම හදන අලුත් ආණ්ඩුවේ මගේ අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ කියලා. එතකොට ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනාධිපතිවරණයේ දුන්න ජන වරම තුල තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරලා හදන ආණ්ඩුවක්. අපිට ජන ජනවරයෙන් පිට යන්න බෑ. එතකොට මහින්ද මහත්තයා අගමැති කිරීම කියන එක ජනතාවගේ ඉල්ලීමක්. ඊළඟට මහින්ද මහත්තයාට අගමැති වෙන්න බෑනේ පාර්ලිමේන්තු වෙන්නේ නැතුව. මහින්ද මහත්තයා අගමැති වෙන්නේ ලංකාවේ ඉතිහාසයේ මනාප ඡන්ද සංඛ්‍යාව පිළිබඳව මනාප 500,000 ගාන ඉක්ම වූ මනාප වාර්තාවක් කියලා කුරුණෑගල දිස්ත්‍රික්කේ. එතකොට ඒක ජනතාව ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා අගමැති වුණා නෙවෙයිනේ. ජනතාවගේ ඡන්දයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවකින් මහින්ද මහත්තයා අගමැති වෙන්නේ පාර්ලිමේන්තුවේ. චමල් රාජපක්ෂ මහත්මයායි නාමල් රාජපක්ෂ මහත්මයායි පාර්ලිමේන්තුවේ එන්නේ ජාතික ලැයිස්තුවෙන් නෙමෙයි. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ එන්නේ ජනතා ඡන්දයෙන්මයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා මොනරාගලින් පාර්ලිමේන්තුවේ එන්නේ ජනතා ඡන්දයෙන්මයි. මේගොල්ලෝ ජාතික ලැයිස්තුවෙන් ගෙනල්ලා අගමැති කරා නම් අගමැති කරා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ජනතාව විසින් ඒගොල්ලෝ පත් කරලා එවන්නේ එවනවා එවන්නේත් මේ නිකන් ෂූපින් වානා පොලි නෙවෙයි වාර්තාගත මනා පොලි. එතකොට ජනතාව විසින් කියනවා නම් අපිට මේ අය ඕනේ. මේ අය තමයි නායකයද සුසු කියලා. අපි ජනවරමට පහින් ගැහිම කළ යුතුද? ඒ නිසා අර විරුද්ධ පක්ෂයේ අයගේ තියෙන අර සුපුරුදු රාජපක්ෂ බීතිකාව රාජපක්ෂලා හීනෙන් දැකලත් බය වෙන බීතිකාව තවදුරටත් ඒගොල්ලෝ ප්‍රදර්ශනය කරමින් පවතිනවා. අපි ඇයට කියන්නේ මේක ජනතාවගේ තීන්දුව. Breaking.lk